SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. විරෝජන 91% ප්‍රතිශතයක් ලබා ගන්නවා ශිහානුත් ඉමංක එක්කම ගායනා කරන තත්වයට ගායනා කළානේ කියන්න හිතුණා ඒක උඩින් මොකද හිතෙන්නේ වෙනස් හඳක් තියෙන තරුණෙක් ආදරණීය ප්‍රකාශනයක් තියෙනවා මම කැමති ඒ දේවල් වලට ප්‍රේමණීය
ගීත ටිකක් ඔහුට නිර්මාණය කරලා දුන්නොත් එහෙම සැහැන ප්‍රේක්ෂක ආදරය ලැබේවි තමන්ගේ නිර්මාණ කරද්දී හරි ලස්සනට ආදරය ප්‍රකාශන යාගේ හඬ හඬ හරි වෙනස් වෙන කාටවත් නැති සීසන් එකේ වෙනම ඇහෙන හඬක් තියෙනවා ඉතින් සහ ඒ ගීතයටත් ඒක නිර්මාණකරුවන්ටත් ස්තුති කරන්න ඕන හරි ලස්සන ගීතයක් නේ ඉතින් ඒක ඔටෝමැටිකලි මිවිනෙනවා සහ විරෝජනගේ වර්ෂන් එකත් එක්ක ඒ හඬත් එක්ක මුසුවේලදී තවත් ලස්සනයි ඉතින් මම රසවින්දා සහ ගොඩක් සතුටුයි අද දවස ගැන විරෝජන ගුඩ් ලක් වෙනදාට මේ ආදරණීය බිරිඳත් පිටිපස්සට වෙලා මොකෝ වැඩක් එහෙම දාගෙන ඉන්නේ අද එහෙම නැහැ ඉස්සරහාම ඉන්නා ඉතින් ඒ හින්දා අද වෙනදාට වඩා තව ගැම්මින් සින්දුව කිව්වනේ ඔව් විරෝජනගේ අතරම අර කියනවානේ සාර්ථක පිරිමියෙක් පිටිපස්ස කාන්තාවක් ඉන්නවා කියලා පිටිපස්ස නෑ අද ඉදිරියේ ඉන්නේ ඉදිරියේ ඒ ඒක අර කටවචනෙට කිව්වට හැම වෙලාවම ගැහණිය ඉන්නේ ඉදිරියෙන් පිරිමියා ඉන්නේ පිටිපස්සේ මේ හැම වෙලාවම අපි ආව එයා බලාගෙන එයාගේ හිවනැල්ල පස්සේ තමයි අපි යන්නේ යන්නේ ඒක තමයි සාරං හොඳට දන්නවනේ ඔයක තමයි වෙන්නේ ඒක කපටිකමකට කියන පිරිමි කතාවක් ඒක කපටිකමට කියන්නේ ඒ කියන්නේ ඒතර ගැහණියට අවස්ථාව දුන්නම ගෑනු ඉති ගුඩ දාගෙන අම්මේ කියලා හිතනවනේ ඒක ඒකට තමයි ඔය කියන්නේ ආ ගෙදර යනකොට රහට උයලා එහෙම තියනවා යාට එයාගේ වයිෆ් ගෙදර උයන්නේ කවුද කියලා අපි දන්නවනේ විරෝජන ගැන කිව්වොත් විරෝජනගේ ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා මේ විවාහයෙන් පසුව. ඉතින් මං හිතනවා ඇයගේ දක්ෂතාවය තමයි විරෝජනගේ මේ එළියට එන්නේ. මම දැන් මානසික නිදහස සතුට තමයි මේ කලාකාරයොන්ට අවශ්‍යම අවශ්‍ය වෙන්නේ. මේ නිදහස හොඳට දීලා සතුටෙන් කොල්ලව තියාගන්න ඇති gedara. ඉතින් thank you madam බොහොම ස්තුතියි අපේ විරෝජනව බලා ගන්නත්. අමල් මම දන්නවා කට කසන ඇති නෑ no comments මම කල්පනා කරුවේ මේ ඇත්තට මටත් සින්දු කියන්න පුළුවන් මට මානසික නිදහස තියෙනවනේ ගෙදරින් හොඳටම මට පුදුම සැනසීමක්ගොයි මම නිදහසකුයි තියෙනවා ඒකෙන්ද මම හොඳට සින්දු කියනවා රෝජන සන්තෝසයි ඔයාගේ ගායනෙන් රුවිනි ගැන තිබුණ කනගාටු නැති වුණා නෙවෙයි දුකකින් හිටියේ නමුත් චුට්ටක් හෝ මෙහෙම ඔළුවෙන් පොඩි වෙලාවක් නැති වෙලා හිටියා ඇත්තටම මම ඔයාට වෝට් කරන එකත් සමහර තැන්වලදී මම අමතක වෙලා තිබුණේ කල්පනා කරගෙන හිටියේ මොකද හේතුව ඔයාගේ ගායනය ගැන ඉතාමත් අඩම්බරෙන් සහ සන්තෝෂෙන් ඉන්නේ ඒ වගේම තමයි මට තියෙන දේ අවිල්ලවල දැන් එවැනි අඩු ප්‍රතිශතයක් තියෙනකොට තව කෙනෙක් ඇවිල්ලෙවල් හරියට ගියා ගැන කිරුවේ නැති වුණා තින් මෙතන අපි තුන්දෙනාම වෝට් කිරුවේ නැති වුණත් ඔහුට ජනතා පරමාධිපත්‍යෙන් ඒ තැනට රීච් කෙරුවොත් එහෙම ඔහුත් මේ තරඟයෙන් ඉදිරියට යනවා නමුත් ඔහුත් දක්ෂයෙක් තමයි නමුත් දක්ෂයා කියන්නේ තරඟයක හැමදෙස්සෙම තරඟකාරීත්වයක් එක්ක ඉන්න කෙනානේ සාරංග ඔව් රේස් එකක් දුවනකොට වැටුණොත් හැමදාම දුවන කෙනා කී ලෙවල් වල ජයග්‍රහණ එක හම්බෙන්නේ නැහැනේ නමුත් වැටෙන හින්දානේ ඒක මේ පරදින්න. ඉතින් එහෙම කෙනෙක් වුණා ඉතින් අද දවසෙත් ඒක නා. ඉතින් ඒකත් එක්ක පොඩි වේදනාවක් තිබුණා. නමුත් ඔහුගේ ගීතත් එක්ක සහ මේ කන්වර්සේෂන්ස් එක්ක තුට්ටක් ඒක අඩු වෙලා ගියා. ජය පුතාට. God bless you. දුක සතුට එක ළඟ දෝලණය වෙන වේදිකාවක් මේ. ඉමක එහෙනම් ඉදිරි තරග වටේදී මුණ ගැසෙමු. ජය වේවා.